समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सन्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स किकीवाण्डं चमरीव वालदिं पियंव पुन्तं नयनं वैककं तथेव शीलं अनुरक्कमाना सुपेशलाहोत सदा सगारवोति ए मागे स्वामी भाग्यवतुन्वंस उभवंसेट मागे खायद्वारयिं वचिद्वारयिं मनोद्वारयिं द्वारत्रयिन् नमस्कार करमि स्वामीनि भाग्यवतुन्वंस उभवंसे विसिन् सारासङ्केयकल्पलक्षयमुनुल्ले दानशीलनिकम्म प्रज्ञावीर्य कान्ति सच्च अदिन्तान मित्ता उपेकादि दश पिरुं दं पुरमिन् लोतुरा बुधु भव पिनिस वडन लद ए महापारमी गुणयत मम नमस्कार करमि मागे नमस्कारय वेवा स्वामीनि भाग्यवतुन्वंसे बोधिन्द्रममूलये दि अवबोधकटवदाल
अति गंभीर चतुरार्य सत्य धर्मय धमन्वांसी गे गुरु तन्नी तबन लदुव श्री संदर्म राजयन्वांसीट मागे नमस्कार ये उत्तम निर्वाणगामिनी प्रतिपदा संख्यात धर्मये मनासि मुनु एतुं धर्मयं सनसीम प्रत्यक्ष कुटवधाल गौतमनं बुधुरजानन वंसेगे औरस पुत्र बावयत पद्वी वदाल आनंद नंद राहुल सारी पुत्र मामुगलान महाकाश्यप यनादि महाश्रावक अग्रश्रावक प्रकृति श्रावक महासंगरुवनत मागे नमस्कार बुधुरजानन वंस मागे सित काय वदनयन तिदोरिं देन हो नु देन अनंत भव ससरी पटं मे गिवेन मोत दग्वा यं पमावक सिदुनिनं एस्यलु पमावरदेट मत समाव लेवा मत समाव अति गौरवास्पद पादुक बटेवल श्री सुगत गुणवर्धन योगाश्रमाधिपति दिपिटिगोड नायक माहिमिपानन वहंसी वर प्रमुख सदा पूजनीय वंदनीय महासंगरत्ने अवसर श्रद्धा बिलासी सत्पुरुष कारुणिक पिन्वत्नी लौतुरा तथागत अपि सम्मा संबुदुरजानन वहंसे मिलोकी ही पहलवी मनिसा लभिच्च परम लाभ है तमय पिन्वत्नी धर्म लाभ है एमे धर्म लाभ है निसा बुदुरजानन वहंसेगे श्रीमुख पद्मेन वदहल मी देशना धर्मय दवसक देखक निमी वसर दिदहस गननक्तिसे अतरक नैर देवी मिनिसुन्गे सुखाव बोधे पिनिसम पैवतुना साधुक्यन लोतुरु तथागत पिवितुरु धर्म यनिसा महाराजसंपत अत्यहरला महासितु संपत अत्यहरला
මහා රාජ්‍ය සම්පත් මහා ධන සම්පත් බල සම්පත් නික්ෂේප කරලා ලෝතුරු සුවය මේ අත්හැරීම තුල තියෙන බව සසර පිරූ පාරමී ඇති සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණ ඇති මනුෂ්‍යයන්ට ඒ ඥාන ශක්තියට වැටුණා මහා කප්පින මහරජතුමා මහා සාර කුලයක උපත ලැබලා මහා සම්පත් විඳපු මහරජ කෙනෙක් මහා කප්පින රජතුමා මෙතුමා රාත්‍රී නිදන යහන් ගබඩාවෙහි නිද්‍රෝපගත වූයන් පසුව අවදි වෙනතුරු අතුරු සිදුරු නැතුව ආරක්ෂක බටයන් යොදලා දිවා රාත්‍රී දෙකෙහි මෙතුමා ආරක්ෂා කළේ රැකගත්තේ රත්තරන් භාජනවල ආහාර අනුභවයේ යෙදුනේ රත්තරන් පහ වහන්ලා එතුමා ඇවිද්දේ මේ තරම් අප්‍රමාණ කාම සම්පත්තියක් මෙතුමා වින්දනය කළා නමුත් පින්වත්නි නිදිහනේ ඉන්න හැම විටකදීම මෙතුමට මහා බයක් ඇති වුණා මරණ බය මොකද්ද බය මරණ බය යම් කිසි පරසතුරු ආක්‍රමණයකින් මේ රාජ්‍ය පැහැර ගනීද රජකම නැති වෙයිද මා ඝාතනය කරයිද කියලා මෙතුමට මරණ බය ඇති වුණා කියලා. පසු කාලෙක බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රවුජ්ජාවට පත් වෙලා මහාන වෙලා පිණ්ඩපාතේ වැඩම කරලා මැටි පාත්‍රයක් සහිතව මේ ස්වාමින් වහන්සේ මහා කප්පින ස්වාමින් වහන්සේ දිනක් ගහක් පල්ලේ සැතපිලා වැඩ ඉන්න වෙලාවක අහෝ සැපයි අහෝ සැපයි අහෝ සුඛං අහෝ සුඛං මොනතරම් සැපයක්ද මොනතරම් සැපයක්ද කියලා කියවෙනවා සාදු කියන මේ අහෝ සැපයි කියන වචනය අනිත් සබ්‍රක්‍මචාරී ස්වාමින් වහන්සේලාට ඇහුණා. නිතරම මේ ස්වාමින් වහන්සේ අනේ සැපයි අනේ සැපයි අනේ සැපයි කියනවා. එකත් එකටම මේ රාජ්‍ය කරන කාලේ රජ සැප විඳපු පරණ සැපය මතක් වෙලා වෙන්න ඇති මේ පරණ සැප ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නේ හරියට දවල් කාලේ ගවයෙකු තනකොළ බුදිනවා තනකොළ අනුභව කරනවා කනවා දවල් තනකොළ කාල රාත්‍රියේ මොකද කරන්නේ අර කාපු තනකොළ ආය වමාරනවා වමාර වමාර කනවා පැහැදිලි ඔව් අන්නේ වගේ රජ සැප පරණ රජ සැප වමාර වමාරා කනව වගේ මෙනෙහි කර කර කාමේ ආස්වාදය ගැන හිත හිතා තමයි මේ මහා කප්පින ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ කියලා ප්‍රතජන ස්වාමින් වහන්සේලාට හැඟුණා. ඒක වරදක් නෙමෙයි. ඒ ස්වාමින් වහන්සේලා දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුනා මේ ප්‍රශ්නය. ඒ වෙලාවේදී අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කතාව සැබෑවක්ද කප්පිනය කියලා විමසුවා සාදු කියන්න. එහෙමයි ස්වාමීනි. අහෝ සුඛං අහෝ සුඛං අනේ සැපයි අනේ සැපයි කියලා නිතරම මම සිහි කරනවා මන මනසට ඒ අරමුණ උපදිනවා
මොකක්ද මේ අහෝසපයි අහෝසපයි කියලා කියන්නේ ස්වාමීනි ගිහි ගෙදර වාසය කරනකොට කාම සම්පත්වල අඩුවක් තිබුණේ නැහැ මහරජ කෙනෙක් හැබැයි සනසිල්ලවත් නිදාගන්නට හිත ඉඩ දුන්නේ නැහැ කිව්වා රාත්‍රී නිින්ද යාගෙන එනකොට මරණ භය ඇති වුණා මේ කාම සම්පත් නැති වෙයි මේ ජීවිතේ නැති වෙයි සනසිල්ලේවත් නිදාගන්න බැරි වුණා ධනෙ තිබුණා බලය තිබුණා පිරිවර පරිවාර සම්පත් තිබුණා ඒත් සාමීනි මේ උතුම් හුදකලා ජීවිතය සබ්‍රක්‍මචාරී පැවිද්දය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් අබ්බෝ කාසු පබ්බච්චා හිස් අහස වගේ නිදහස් එකක් නේද සම්බාදා ගරාවාසා අබ්බෝ කාසු පබ්බච්චා ගිහි ගෙදර බොහෝම කරදර පලිබෝධ සහිතයි. නමුත් සාසන පැවිද්ද හිස් අහස වගේ නිදහස් එකක්. බයක් නෑ. මේ ගහක් පල්ලි සැතිපිලා ඉන්න මට සුවසේ නින්ද යනවා. සුවසේ මං වැඩ ඉන්නවා. රජගෙදරදී ඇතිවෙච්ච මරණ බය මට නැහැ. ඒ නිසා මේ පැවිද්ද අනේ සැපයි අහෝ සැපයි කියන ප්‍රකාශ කළා. මහා කප්පින රජතුමාට රජ සැපතේ නැති සැපතක් පැවිදි සැපත තුළ පැවිදි දිවියේ ප්‍රබුද්ධහ සැපේ තුළ තිබුණා. ඒ නිසා පින්වත්නි මේ මහා කප්පින රජතුමා සාසනේ පැවිදි වුණා සසුන් පිළිවෙත් පුරා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. බලන්න කොච්චර නම් වටිනා තැනක්ද නේද? ඒ නිසා එවැනි මහා බලසම්පන්න මහා පුණ්‍යවන්ත සත්පුරුෂ රජවරු එවැගේම රට්ටපාල වැනි සිටු කුමාරවරු එවැගේම මහා සාර කුලවල සත්පුරුෂ ජීවිත ගත කරපු පිරිස් රාජ මහේසිකාවරු රාජ කුමාරවරු එවැගේම සුනීත සෝපාක වැනි බොහෝම දුප්පත් දිලිඳු අසරණ ජීවිත ගත කරපු අය අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසා සැනසීම ලැබුවා රජු මාලා වැනි අසරණ මාතාව සියදිවි නසාගන්න වනාන්තරයට යන වෙලාවේ බුදුරජාණන් වහන්සේම පිහිට වී වදාලා කුජුත්තරා වැනි ප්‍රඥාවන්ත උපාසිකාවරු මේ ඒ ශාසනයේ සැනසීම ලැබුවා ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ඒ මහා සංඝ රත්නයේ ලෝකෙහි විද්‍යමාන වුණා ශ්‍රී සත් ධර්ම රත්නය පහළ වුණා බුද්ධ රත්නය පහළ වීමෙන්මයි ධර්ම රත්නයත් සංඝ රත්නයත් ලෝකේ පහළ වුණේ එනිසා මේ තුනුරුවන් විෂයෙහි සිත පහදවා හිට පේවස් සමාදන්ව අද මේ 2020 වසරේ පොසොන්පුර පසළොස්වක පොහෝ දවස ඔබ අප හැම දිනාටම මොනතරම් වටිනා අග්‍රගන්නීය දවසක්ද රටේ ඇඳිරි නීතිය සතර දිබ්බාගෙම සමස්ත ලංකාවෙහිම පවතින වේලාවක බොහෝ දෙනා විහෙර විහාරස්ථානවලට පැමිණෙන්නේ නැතුව නේද මහා පාරේ ඇවිදින්න බෑ. කොරෝනා වෛරස් රෝගයේ ආසාදනයේ නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද මේ වෙනකොට මිය ගිහින් තියනවා ලෝකේ. නමුත් ඒ කොරෝනා වෛරසයට වඩා වෛරසයක් සංසාර ගමනේ අපට ආසාදනය වුණා. ඒ මොකක්ද?
රාගය නැමැති වෛරසය ද්වේෂය නැමැති වෛරසය මෝහය නැමැති වෛරසය රාග ද්වේෂ මෝහ කියන මේ වෛරස රෝගයේ ආසාදනය වීම නිසායි අපි මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන සතර අපාදී දුක්ඛයන්ට ගොදුරු වෙන්නේ. එහෙනම් කොරෝනා වෛරස් රෝගයෙන් වැඩිම වුණොත් මේ ජීවිතේ මියයයි. හැබැයි අර මා මතක් කරපු වෛරස් රෝග තුන මොනවද? රාග ద్వේෂ මෝහ කියන වෛරස් රෝගයේ ආසාදනය වුණාම මේ ජීවිතේ පමණක් නෙවෙයි ඉපදිලා මැරෙන්න වෙන්නේ සතර අපායට පවා වැටෙන්නේ ආත්ම භාව 10 100 දහස ලක්ෂ කෝටි ප්‍රකෝටි අසංකේය ගණන් සංසාරේ අපට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අද ඒ සියලු දේ පසෙ කළා මේ සත්පුරුෂ දායක දායිකා පින්නතුන්ලා හැමදෙනාම තමන්ගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමු පූජා වේවා. ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ ධර්මයේ ධම්මානුධම්ම පටිපන්නව වාසය කරමින් ලෝතුරු අමා ශාන්ති ලක්ෂණ නිවනින් සැනසෙන්නටම මේ උදාර ධර්ම විහරණය හේතු වාසනාම වේවා කියන අදහස් ඇති කර ගන්නට ඕනි. ඒ අදහස් හිතේ දරාගෙනයි අද වැනි උතුම් පුර පසළොස්වක පොහෝ දවසක අපි මේ පෙහෙවස් සමාදන්ව වාසය කරන්නේ. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. කියන්නේ කවුරු? සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපායිදාගතා. මහමහින්ද මහරහතන් වහන්සේ අද වගේ පුරපසළොස්වක පොහොය දවසක දඹදිව හිට අනුරාධපුර මිහින්තලා මිස්සක පව්වට වැඩම කළා. වැඩම කරලා දේවානං පියතිස්ස මහරජතුමා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මේ උතුම් අනුශාසනයට සවන් දුන්නේ. ඔබ හැම දිනම දන්නව කතාව. මුවදඩේ මේ එහෙම නැත්නම් විනෝද කෙලියෙහි යදී හිටිය දේවානම් පියතිස්ස මහනිරිඳු ඒ මේ අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආමන්ත්‍රණයට පුදුම වුණා. තිස්ස තිස්ස කියලා ආමන්ත්‍රණය කළා. රටේ රජතුමාගේ නම කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් සමාරතේ රටේ රටවැසියන් අතර ඉන්නවද? නැහැ. එහෙමනම් මටත් වඩා උසස් කෙනෙක් වෙන්න ඕනි මගේ නම කියලා අමතන්න නේද? එතුමා ඥානවන්ත කෙනෙක්. ඒ වෙලාවේ තමයි රජතුමා විමසුවේ ඔබ කවුද කියලා. ඒට ලැබුණු පිළිතුර සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. සාදු කියන්න. සමනාමයන් මහරජ ශ්‍රමණ බවත් ධර්මරාජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගී ශ්‍රාවකයෝ අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන තමයි මේ වැඩම කරලා ඉන්නේ.
තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. අපි දඹදිව හිටයි මේ වැඩියේ තවේව අනුකම්පාය. ඔබලාට ඔබට අනුකම්පා පිණිස සාදු කියන්නේ. එතකොට බලන්න ඔය විදිහට පිළිතුරු ලැබුණා. ඊළඟට මේ ධර්මරාජස්ස ශාවකයි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලේ උතුම්ම ගමන සාදුකයා. රටවල් නවයකටනේ ධර්මයේ ප්‍රචාරය කරමින් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ ලෝකේ ප්‍රචලිත කරන්න එදා ධර්මාශෝක අධිරාජ්‍යයා ක්‍රියා කළා. එයින් අපේ රටට ලක්දිවට සුවිශේෂී තැනක් එතුමා ලබා දෙමින් තමාගේ ගිහිකල පුත්‍ර මහමහින්ද මහරහතන් වහන්සේත් එවැගේම දීතු රත්නය සංගමිත්තාවත් යන දෙපළම මේ ලක්දිවට වැඩම කරවන්නට කටයුතු යෙදුවා. ඒ නිසා අපේ ලක්දිව වාසී ලක්දිව උපදින ලක්දිව උපන්නා වූ සියලුම සියල ජනතාවගේ මහා පුණ්‍ය විපාකයක් නිසායි මේ අමා නිර්මල ධර්මය අපට ප්‍රතිලාභ වුණේ. ඒ නිසා ඒ මේ උතුම් ධර්මය ලක්දිව ස්ථාපනය වෙච්ච වටිනාම දවස අදයි. අපට වටිනාම උතුම්ම දවස බෞද්ධ වශයෙන් නේද මේ පොසොන්පුර පසළොස්වක පොහෝ දවසයි. ඒ නිසා පින්වත්නි අපි මේ වටිනා උතුම් දවසෙහි උපෝසතය සමාදන්ව වාසය කිරීම සීලාදී ප්‍රතිපත්ති ධර්මයන්හි යෙදෙමින් මේ කටයුතු කිරීම එකටම මේ ජීවිතේ පුරුදු කරගත්තු ධර්මතාවයක් නෙවෙයි. අති දීර්ඝ සංසාරයේදී පුරුදු පුහුණු කරගත් උතුම් ධර්මමය පුරුද්දක් කියන ඇති කරගන්න ඕනේ. එහෙනම් සසර පුරුද්ද. සසරත් මේ විදිහට අපි සීල භාවනා සති සමාධි වඩමින් මේ ගමන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපට ධර්ම ඡන්දය පින්වත්නි මේ තරම් වැඩෙන්නේ නැහැ. මේ තරම් වැඩෙන්නේ නැහැ. එහෙමනම් අද මේ උතුම් සීලයේ පිහිටාගෙන අපි වාසය කිරීම කොයිතරම් හොඳින් කොයිතරම් රක්ෂිතව ආරක්ෂාකට යුතුයද සීරු මාරුවට රැකගත යුතුයද කියන කරුණ මෙන්න මේ උපමා ඝාතා රත්නයෙන් මා ඔබට කෙටියෙන් පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කිකීව අණ්ඩං චමරීව වාලදින්. කිකීව අණ්ඩං, අණ්ඩං කියලා කියන්නේ අණ්ඩ කියලා කියන්නේ පාලි භාෂාවෙන් බිජුවට, බිත්තරවලට. කිකීව අණ්ඩං කිරල මව, එහෙම නැත්නම් කිරල දෙන තමන්ගේ බිත්තරය බිජුවට රකින්නේ ආරක්ෂා කරන්නේ දිවි පරදුවට තියලා. කොහොමද? කිරල මව ඒ බිත්තරය වහගෙන පිහාට උඩට හරවගෙන අහස කඩාගෙන වැටුනොත් මගේ මේ දරුවාට මගේ මේ බිත්තරයට බිජුවට හානියක් නොවේවා කියන අදහසින් කිසිදු ආපදාවක් නොවේවා කියන අදහසින් අහස දෙසට හැරිලා ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකිනවා සාදු කියන්නේ. චමරීව වාලදින් සෙමරමුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරන්නේ ජීවිතයේ දෙවෙනි කොට. ජීවිතේ නැති වුණත් වලිගය නැති කරගන්න කැමති වෙන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රකිනවා වගේ. පියංව පුත්තං
එකම එක දරුවෙක් ඉන්න මවක් ඒ ප්‍රිය වූ මනාප වූ දරුවා ජීවිත පරිත්‍යාගයෙන් ඒ අම්මා ආරක්ෂා කරන්නේ අන්න ඒ වගේ නයනං වේ ඒකකං එක ඇසක් අන්ධ වුණු එක ඇසක් පමණක් තියෙන යම් කෙනෙකු ඒ ඇස ආරක්ෂා කරන්නේ යම්සේද තතේව සීලං අනුරක්ඛමාන අන්නේ විදියටයි සීලය ආරක්ෂා කටයුතු කියලා සඳහන් වෙන්නේ බලන්ට උපමාව කිරලමව දිවි පරදුවට තබා බිජු වට රකින්නවා වගේ සෙමර මුවා දිවි පරදුවට තබා වලගය රකින්නවා වගේ ආරක්ෂා කර ගන්නවා වගේ එක දරුවෙකු ඇති මවක ඒ දරුවා දිවි පරදුවට තබා රැක ගන්නවා වගේ එක ඇසක් ඇතියෙකු ඒ ඇස යම්සේද රකින්නේ ආන් ඒ වගේ තතේව සීලං අනුරක්ඛමාන ආන් ඒ විදියට සීලය ආරක්ෂා කටයුතුයි කියලා උපමාවෙන් සඳහන් වෙන්නේ සුපේසලා හෝත සදා සගාර වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සීලාදී ගුණයෙන් පිරිච්ච උතුමන් වහන්සේලාට සදා සගාර වූ ගරු කටයුතුයි කියලා සඳහන්ව පවතිනවා. ඉතින් බලන්න පින්වත්නි මෙන්න මේ සීල සම්පදාව ආරක්ෂා කටයුතු පිළිවෙලයි ඔය ගාථා රත්නයෙන් ඉතාමත්ම පැහැදිලි කරලා තියෙන්නේ. එනිසා අද මේ පින්නතුන්ලා හැම දෙනාම ඒ මේ උතුම් සීල සම්පදාවේ යෙදෙමින් අද දවසේදී සරණ සීලයේ සමාදන් වෙමින් මේ ආරක්ෂාකම් ලැබුණ වටිනා සීලස්කන්ධය ඒකාන්ත වශයෙන්ම අමාමහා නිවන් අවබෝධය පිණිසම පවතිනවා සත්‍යම. එනිසා සීලය පිළිබඳව අද බොහෝම වටිනා කාරණයක් අපි ඉස්මතු කරගන්නට මේ සූදානම් වෙන්නේ. සීලය 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 කියලා කියන්නේ පින්වත්නි බොහෝම ලොකු මාතෘකාවක්. විභජනය කරලා බෙදලා වෙන් කරලා දක්වලා තියෙනවා මේ ශික්ෂාව සීලය පිළිබඳව. එයින් කල් වේලාවේ පමණින් ඔබ අප හැම දෙනාගේම සුඛාවබෝධය පිණිස මේ සීලය පිළිබඳව කෙටියෙන් කරුණු ටිකක් අපි සලකා ගනිමු. අපි දන්නවා චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය කියලා තියෙනවා දෙකක්. චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය. ඒක සාමාන්‍ය ජීවිතයේ තියෙන දෙයක්. චාරිත්‍ර සීලය කියන්නේ කල යුතු වතපිළිවෙත ආදිය ඇතුළත් වෙන වැඩපිළිවෙල. වාරිත්‍ර කියලා කියන්නේ බැහැර කළ යුතු දේ. දැන් චාරිත්‍ර සීලයට අයිති වෙන්නේ මොනවද? යහපත් ඇවතුම් පැවතුම් චරියා ධර්ම. වාරිත්‍ර කියන්නේ අයහපත් ඇවතුම් පැවතුම් චරියා ධර්ම. එනම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම චාරිත්‍ර සීලයක්. ප්‍රාණඝාතයේ යෙදීම වාරිත්‍රයක්. එනම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමත් ප්‍රාණඝාතයෙන් යෙදීමත් කියලා දෙක පටලව ගන්න හොඳ නෑ. නම් ප්‍රාණඝාතයේ කිරීම වාරිත්‍රයක් අත්හල යුතුයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම අත් නොහැර යුතුයි. එනම් කල යුත්ත නොකල යුත්ත තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර සීලය තුළ උගන්වන්නේ සාදු කියන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙහි පහළ වීම නිසා ආර්ය ශාන්ත සීල සම්පදාවක් ලෝකවාසී සත්වයන්ට ප්‍රතිලාභී වෙනවා.
මොනවගේ සීල සම්පදාවක්ද ආර්ය ශාන්ත සීල සම්පදාවක් ආර්ය ශාන්ත සීලය කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කරන අනුගමනය කරන බැවින් ආර්ය ශාන්ත සීලය කියලා කියනවා ඊතර පින්වත්නි නিত্য සීලය නහ පංච සීල ප්‍රතිපදාව මේ ගිහි විනය තුල මේ පින්නතුන්ලාට ඊටාම උත්කෘෂ්ඨව ආරක්ෂා කරලා ආනිසංස ලබන්නට තියෙන උසස්ම සීල ප්‍රතිපදාව පානාතිපාතා පටිවිරතෝ අදින්නාදානා පටිවිරතෝ ආදී ශික්ෂා පංචකය පංච ශික්ෂාව ඊළඟට මේ පින්නතුන්ලාට පොහොය උපෝසත අටංග සීලය උපෝසත දහ සීලය නේද නෛෂ්ක්‍රම්‍ය සීලය නවාංග උපෝසත සීලය ආජීව අට්ඨමක සීලය වශයෙන් මේ ශික්ෂා පද සරණ සමාදානී සික පද සමාදානී දෙන්නට පුළුවන් සාදු කියන්න එහෙනම් ගිහි ශික්ෂාව තුල සීල ශික්ෂාව චූල සීලේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා එහෙනම් පංච ශික්ෂාව එහෙම නැත්නම් නিত্য සීලය පන්සිල් චූල සීලය කියන්නේ කුඩා කොටස ඊළඟට මධ්‍යම සීලය කියලා කියනවා සාමනීරී සාමනීර භික්ෂුන් වහන්සේලා සමාදන්ව වාසය කරන සීල ශික්ෂාවට ඒකට කියනවා මධ්‍යම සීලය මහා සීලය කියලා කියන්නේ අදි සීල සංඛ්‍යාත උපසම්පදා සීලයටයි මහා සීලය සාදු කියන්නේ චූල සීලය මධ්‍යම සීල මහා සීල ඒ මහා සීලයට වඩා වෙනත් ශික්ෂාවක් ඇත්තේ නැහැ කෝටි ගානකින් ශික්ෂාපද ණයක්‍රම වශයෙන් බෙදි බෙදි බෙදලා දක්වලා තියෙනවා ඒ අදි සීල සංඛ්‍යාත උපසම්පන්න සීලය උපසම්පදා සීලය භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රධාන 227ක් සීකපද තියෙනවා 227ක් තියෙනවා උපසම්පදා භික්ෂුන් වහන්සේගේ මූලික ශික්ෂාපද 227යි භික්ෂුණීන් වහන්සේට 311ක් තියෙනවා පරාජික අටක් වීම නිසා තව සීකපද එකතු වෙලා 311යි එතකොට පින්වත්නි මේ සීල ශික්ෂාව පිළිබඳව ඉතින් මෙන්න මේ විදිහට සීලය 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 කියලා කියන්නේ කාය වාක් සංවරයේ පිහිටා සංවරය සීල සංවරය සති සංවරය සමාධි සංවරය උපදවා ගැනීම සඳහා අපේ ඇවතුම් පැවතුම් සකස් කර ගැනීමයි දැන් මේ පින්නතුන්ලාට ගහකින් කොළයක් කඩන්න පුළුවන් ඒ වගේ පොළව කනින්න කපන්න පුළුවන් මලක් කඩා ගන්න පුළුවන් නමුත් උපසම්පන්න භික්ෂුන් වහන්සේට ගහකින් කොළයක් විඳින්න බෑ නේද භූතගාම පචිති ඇවත වෙනවා නේ ඒ වාගේ තනකොළ උදුළු ගන්න බෑ අමු ශාක විනාශ කරන්න බෑ බලන්න ඒ වාගේ අර ණය ක්‍රම වශයෙන් බෙදිලා යනව ඇවත් වශයෙන් කිව්ව ඒකයි ඇවත් සිද්ධ වෙනවා ඒ නිසා පින්වත්නි මේ මහා සීලය ගැන ඒ සඳහන් කළ ඉතාමත්ම කෙටියෙන් ඉතින් ওই විදිහට කල්පනා කරලා බලනකොට මේ සීල ශික්ෂාව ඉතාම ගරු ගාම්භීර වූ ශික්ෂා සමූහයක් මේ ඇතුළත් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ඉක්ුත් වෙලා ගිහින් තමයි මේ විනය ශික්ෂා පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙන්නේ සාදු කියන්නේ විනය ශික්ෂාව පනවලා තියෙන්නේ විනය දේශනාව කළා තියෙන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ඉක්ුත්ව ගිය තැන කරුණක්
පැන නැගියාම තමයි බුදුරජාණන් වහන්සේ ඒ පැනවීම එහෙම නැත්නම් ආනා චක්‍රය දේශනා කළා මන්නේ සාදු කියන්න ආනා දේශනාව කියලා කියනවා ධර්මස්කන්ධ වශයෙන් විනය පිටකයේ පින්වත්නි 21000ක් ධර්මස්කන්ධ ඇතුළත් වෙනවා ධර්මස්කන්ධ 21000ක් ඇතුළත්ව පවතිනවා එහි භික්ෂු භික්ෂුණී උභය ප්‍රාතිමෝක්ෂය තුල මෙන්න මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ගෝචර අගෝචර ධර්ම පවත්විය යුතු පිළිවෙල භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදන්ලා තියෙනවා සාදු කියන්නේ. ඉතින් අපි ගෞරවයෙන් ඒ උතුම් සීල ශික්ෂාව පිළිගන්න ඕනි, රකින්න ඕනි, ආරක්ෂා කරගන්න ඕනි. ආංගේ විනය ශික්ෂාව යං භික්ෂුවක් තුල වේවා, භික්ෂුණියක් තුල වේවා ආරක්ෂා වෙනවන්නම් විනයෝ නාම සාසනස්සායු සාසනයාගේ ආවුසේ ඒ විනයම වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා. එනං ඒ සීකපද වීතික්‍රමණය කරමින් විනය ශික්ෂාවට ගෞරවයක් නැතුව විනය බිඳිමින් විනය ශික්ෂා වීතික්‍රමණය කරමින් වාසය කරන්න ගියෝතින් ගිහි පැවිදි ඔබ අපි මේ ශාසනයේ ආවුසේ මොකද වෙන්නේ? පිරිහිලා යනවා, ශාසනය අතුරුදහන් වෙලා යනවා. එහෙනම් අපට මේ උතුම් විනය ශික්ෂාවන් ගෙල පැලඳි හිස පැලඳි මල් දමක්සේ ආරක්ෂා කරගන්නට සිත් පහළ වේවා, ජාති ජාතිත් එවැනි සිත්ම පහළ වේවා කියන අදහස් ඇති වෙන්න ඕනි. අපේ ලෙහසියට, අපේ පහසුවට, අපේ උවමනාවට, අපේ අදක්ෂකමට, අපේ අපොහොසත්කමට, නැහැකියාවට ඒ සිකපද උවමනා පරිදි එහාට මෙහාට වෙනස් කරලා සංස්කරණය කරලා ඒ සිකපද බිඳින්ඩ අඩු වැඩි කරන්නට නැහැකිය කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා. එන අපට උවමනා විදියට ඒ සිකපද වෙනස් කරගන්න අවසර තියෙනවද? අවසර නැහැ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ගාන්ධර්වයෙකුට, කේනචිවා කිසිවෙකුට මේ තුන් ලෝකෙහි ඒ පනවා වදාළ විනය ශික්ෂා වෙනස් කරන්නට හැකියාවක් නැත කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඒ සිකපද අපි රකින්න ඕනි, ආරක්ෂා කර ගන්න ඕනි. ඒ අතර පින්වත්නි විශේෂයෙන්ම මේ ශික්ෂාව ආරක්ෂා කර ගන්නට අපි තවත් ඒ අභ්‍යන්තරයේ මූලික සික ශික්ෂා ධර්ම කොටසකුත් තියෙනවා, සමූහයක් තියෙනවා. සතර සංවර සීලය කියලා කියන්නේ ඒවට. සතර සංවර සීලය. එහෙම නැත්නම් චතු පාරිශුද්ධ සීලය කියලාත් කියනවා. දැන් මේ විස්තර කරපු කාරණාම තමයි මේ නැවත විස්තර කරගෙන යන්නේ සවිස්තරව. එයින් චතු පාරිශුද්ධ සීලය එහෙම නැත්නම් මේ විස්තර කරන ධර්ම හතරෙන් පළවෙනි අංක එක ප්‍රාතිමෝක්ඛ සංවර සීලය සාදු කියන්නේ. නම් ප්‍රාතිමෝක්ඛ සංවර සීලය කියන්නේ විශේෂින්ම විශේෂ කොට, උතුම් කොට, ශ්‍රේෂ්ඨ කොට අපේ නිවන් මඟ සාක්ෂාත් කර දීමට උපකාර වෙන සීල ශික්ෂාව, පනමා වදාළ සීල ශික්ෂාව. එන උපසම්පන්න ස්වාමින් වහන්සේ අදිශීල සංඛ්‍යාත උපසම්පදා සීලය තමයි ප්‍රධානම පාතිමොක්ක සංවර සීලය සාදු කියන්නේ. ඊළඟට සාමණේර භික්ෂුන් වහන්සේට නම් සාමණේර සාමණේරි පබ්බජ්ජා දහ සීලය සාදු කියන්නේ. ඉලංගේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලය ඊළඟට
දෙවෙනි කාරණේ ඉන්ද්‍රිය සංවර සීලය. මොකක්ද මේ ශික්ෂාව? සීලය ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වැන්නේ ප්‍රත්‍යසන්නිසිත සීලය. ප්‍රත්‍යසන්නිසිත සීලය. හතරවැන්නේ ආජීව පාරිශුද්ධ සීලය සාදු කියන්නේ. උන්නේ සතර සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය පත්‍යසන්නිසිත සීලය ආජීව පාරිශුද්ධ සීලය සාදු කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය ඉන්ද්‍රිය කියලා කියන්නේ රැස් කරන අර්ථයෙන් උපදවන අර්ථයෙන් ඉන්ද්‍රිය කියලා කියනවා එතකොට චක්ඛුඉන්ද්‍රිය සෝතිඉන්ද්‍රිය ඝානඉන්ද්‍රිය ජීවඉන්ද්‍රිය කායඉන්ද්‍රිය මනේන්ද්‍රිය කියලා තියෙන ඉන්ද්‍රිය ධර්ම හයක් චක්ඛු සෝත ඝාන ජීව ආය මන මනස එහෙනම් චක්ඛුඉන්ද්‍රිය ඒ කියන්නේ ඇස ගැන මේ කතා කරන්නේ චක්කුං පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව මහ පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ සාදුකයන් දැන් මේ විස්තරකට වදාහලේ මේ භවයේ සකස් වීම සඳහා ඔන්න චක්ඛේන්ද්‍රිය එහෙම නැත්නම් ඇස මොන විදිහටද මේ රසායනිකව ක්‍රියාත්මක වන්නේ දැන් බලන්න ඔන්න ඇස සංවර කර ගැනීම මැනවි චක්කුණා සංවරෝ සාදු දැන් ඇස සංවර කර ගන්නවා කියන්නේ මොකද්ද චක්ඛේන්ද්‍රිය සංවර භාවයට පත් කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයට ඇතුළත් සාදු කියන්නේ එනම් ඇස සංවර වීම හෝ අසංවර වීම සිද්ධ වන්නේ මොන නිසාද? ඇහෙන් දකින රූප නිසායි. කුමක් නිසාද? ඇහෙන් දකින රූප නිසායි. එහෙනම් ඇහෙන් අපි දකින රූපයට කියනවා වර්ණ රූපය කියලා. මොකද්ද? වර්ණ රූපය. එහෙනම් ඇහෙන් දකින වර්ණ රූපය අපි නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අපි නিত্য සුඛ ආත්ම සංඥාවෙන් ගන්නවා එතකොට තමයි මේ ඇස නම් වූ ඉන්ද්‍රිය මුල් කරගෙන මේ පිරිහීම ඇති වෙන්නේ හොඳට බලන්න. නං ඇස චක්කුං පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි දෙක ගැටුණාම, ඒ කියන්නේ ඇහෙන් රූපය දැක්කහම උපජ්ජති චක්කු විඥානං. දැන් චක්කු විඥානේ හට ගන්නවා. ඇසේ හට ගන්න විඥානේ මොකද්ද? චක්කු විඥානේ. එහෙනම් ඇහේ හටගන්න විඥානයේ කිව්වම මේ ඇහැ ඇතුලේ මොනවත් හටගන්නව නෙමෙයි මෙතන විඥාන පදයෙන් අර්ථ දක්වන්නේ විඥානනය ඒ කියන්නේ ස්ථිර කොට විශ්වාසනීයත්වයක් ඇතුව දැන ගැනීම වශයෙන් ඇතිවෙන සිතක් එහෙනම් ඔන්න දැන් රූපයක් දකින්න ඇහැයි රූපයයි ගැටුණා රූපේ දැක්ක චක්කු විඥානේ ඇති වුණා ඊළඟට හිතත් සම්බන්ධ වෙනකොට චක්කු සම්පස්සේ ස්පර්ශය ඇති වෙනවා ඇහැයි
ඒ ස්පර්ශය නිසා චක්කු සම්පස්සය හට ගන්නවා. මොකද වෙන්නේ? ඒ චක්කු සම්පස්සය සැපනම් සැප වේදනාවක් දුකනම් දුක් වේදනාවක්. එතන චක්කු සම්පස්සජා වේදනා සාදු කියන්නේ. එතකොට එහෙනම් ඔන්න නිමිති වශයෙන් ගන්න කොහොමද? මේ ලස්සන රූපය, මේ කැත රූපය, මේ කළු රූපය, මේක සුදු රූපය, මේක හොඳ එකක්, මේක නරක එකක්. ආදි වශයෙන් ගන්න අන්න නිමිති ගන්න. එතකොට මොකද වෙන්නේ? හොඳයි කියලා හිතන රූපේට ඇලෙනවා. අන්න තණ්හාව හට ගන්නවා. ලෝභකම ආසාව හට ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? හිත පිරිහෙනවා. අකුසල් උපදිනවා. ලෝභ චෛසික පහළ වෙනවා. අන්න ලෝභ හිත උපදිනවා. ලෝභ මූලික සිත් පහළ වෙනවා. ඊළඟට අපි අමනාප අප්‍රිය කැත අවලස්සන කියලා සමහර රූප කෙරේ අපට හට ගන්න පුළුවන්. මේවා පණ ඇති රූපත් තියෙන්න පුළුවන්, පණ නැති රූපත් තියෙන්න පුළුවන්. අපි හිතමු අපිත් එක්ක ඒ තරම් හිත නොහොඳ, හිත හොඳ නැති, හිත ඇද වෙච්ච වංචාකාර පරණ යාළුවෙක් මුණ ගැහෙනවා කියලා. අපින් නැහැට තුරහට යමක් අරගෙන පැනලා ගිහින් කාලෙකදී මුණ ගැහෙනවා. බටේ වල හන්දියේදී හම්බ වෙනවා. මොකද වෙන්නේ? හපෝයි මේ කාලකන්නේ මිනිස්සයා නේද කියලා ගැටෙන්න බැරිද? ගැටෙනවා. එතකොට මොකද උනේ? ආං දේශ මූලික හිතක් පහළ වුණා, පටික සම්ප්‍රයුක්ත හිතක් පහළ වුණා. අන්න හිත පිරි වුණා. එනම් කැත ලස්සන හොඳ නොහොඳ සුදු කළු උස මිටි කෙට්ටු මහත ප්‍රියාප්‍රියාදී වශයෙන් අපි නේද රූප නිමිති ගැනීම නිසාද අපේ හිත මොකද වෙන්නේ? පිරිහිලා යනවා. සාදු කියන. ඊළඟට ඒ රූප අනුභ්‍යංජන ගන්නවා, කොටස් වශයෙන් ගන්නවා. අනුභ්‍යංජන වශයෙන් කියලා කියන්නේ කොටස් වශයෙන්. කෙනෙකු මිනිස්සෙක්ගේ ගත්තනම් එයාගේ මුහුණ, කම්මුල්, නාසයේ තොල්, නිකට ආදී මේ ශරීර කොටස් ගන්නවා. අනේ එයාගේ මුහුණ හරි ලස්සනයි, එයාගේ කම්මුල් බොහොම ලස්සනයි, එයාගේ කොණ්ඩය මොන වගේද, මොනර පිලක් වගේ ලස්සනයි කියලා සුඛ වූ සංඥාවෙන් ගන්නවා. මොකද වෙන්නේ? ලෝභ මූලික සිත් උපදිනවා, හිත පිරිහෙනවා. අන අනුභ්‍යංජන වශයෙන් ගන්නකොට බලන්නකො, ශබ්දයත් උමයි, ගඳ සුවඳත් උමයි, රසත් එහෙමයි. දිවට ස්ප්‍රෂ්ඨව්‍යම ස්පර්ශයත් කායිකව එහෙමයි. හිතට හටගන්න මනෝ ධර්ම වශයෙන් සිතුවිලිත් එහෙමයි. එහෙනම් චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම හයේදී, ආයතන හයේදී අරමුණු කරන මේ ගෝචර රූප, එහෙම නැත්නම් ගොදුරු කරගන්න රූප හරහා රූප නිමිත්ත වශයෙන් අනුනිමිති අනුභ්‍යංජන වශයෙන් ගන්නකොට තමයි මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා, ඒ ඇතිවෙච්ච වේදනාව තණ්හාවෙන් හෝ ඇලීමෙන් ගැටීමෙන් අරගෙන තණ්හාපච්චයා උපාදානං බදලාල්ලන ඔය අරමුණ බදලම අල්ලනවා. මේ රූපය හොඳම නෑ, නරකයි ආදී වශයෙන්. එතන මේ රූපේ හොඳයි හොඳයි හොඳයි. උපාදාන උපාදාන පච්චා භවෝ, එනං උපාදානේ නිසා භවයට වැටෙනවා, භවයට වැටෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා මේ භවත්‍රයක් තියෙනවා. එතකොට මේ කාම තණ්හාව නිසා කාම භවයට වැටෙනවා. ඒ කාම භවයේ කාම ලෝකේ එකලොස් කාම භූමියක් පින්වත්නි සඳහන් වෙනවා. සතර අපාය, මනුලොව, සදිව්‍ය ලෝකය, යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති චාතුර් මහරාජිකේ කියන කාම සුගතිය, මනුලොව කාම සුගතිය, ප්‍රේත අසුර නරක තිරිසං කියන කාම දුර්ගතිය, සතර අපාය, මේ එකලොස් කාම ගිනි භූමියට අපිව ඇතුල් වෙනවා. අන්න භවයට වැටෙනෝ කියන්නේ ඒකයි. එහෙනම් උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති. එහෙනම් භවයට වැටුණා කියලා කියන්නේ ජාති සංජාති ඔක්කමති ආදි වශයෙන් විස්තර කරගෙන යනකොට විශේෂ වශයෙන් උපදින ජීවිත
දිව්‍ය බ්‍රහ්මාදී විශේෂ ජීවිත තියෙනවා. එහෙමනම් මනුෂ්‍ය දිව්‍යාදී මෙන්න මේ ජීවිතවල ಜಾති වශයෙන් උපදිනවා. එතකොට මොකද වෙන්නේ? ಜಾති පත්‍ය ජරා මරණං. එහෙනම් ಜಾති හටගත්තාන් පස්සේ කවදා හරි දවසක ජරා මරණ දෙකට වැටෙනවා. මනුෂ්‍ය ලෝකේ වේවා තිරිසන් ලෝකේ වේවා ජරා මරණ වලට වැටෙනවා. වයසට යනවා ලෙඩ වෙනවා අවසානයේදී මැරෙනවා. දෙව්ලෝ හටගත්තත් ජරාවටපත් වෙන්නේ නැති වුණාට මැරෙන්න වෙනවා චුත වෙන්න වෙනවා ස්ථිර නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක දුකයි. ඒක දුකයි සාදු කියන්නේ. එහෙනම් ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒ දුක් දොම්නස් හැඳීම් වැළපීම් සීලී මාදී කොට ඇත්තා වූ අප්‍රමාණ දුක් රසකට භවයට අපි වැටීම නිසා ගොදුරු වෙනවා. එහෙනම් ඒ සියල්ලම සිද්ධ වුණේ මුල වරද්වා ගත්ත නිසා. මොකද්ද මුල? ඇස සංවර කරගත්තේ නැහැ. එහෙන් දකින්න රූප ගැන සංවරයක් ඇති වුණේ නැහැ. ඒ ධර්ම සංඥාවෙන් නොගැනීම නිසායි. එහෙනම් රූපයක් දකින්න කොට අපට එන්න ඕනේ ධර්ම සංඥාව. මේ මා දකින්නේ රූපයේ කිමේ රූපයක් පමණයි. මේ වර්ණ රූපය, මේ වර්ණ රූපය අමුද්‍රව්‍ය සමූහයකින් ද්‍රව්‍ය සන්තතියකින් හටගත්තකි. මෙතන නිත්‍ය සුඛ ආත්ම පුද්ගල සංඥාවක් නැත. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතරයි. ඒටම උපාදාය රූප වශයෙන් වර්ණ ගන්ධ රස ආදී තියෙනවා. මොනවද? වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ හතරක් තියෙනවා. ශුද්ධාෂ්ටකය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මෙන්න මේ ශුද්ධාෂ්ටකයක් පමණයි කියලා අපි ධර්ම සංඥාවට එන්න ඕනේ සාදු කියන්නේ. එතකොට එනම් රූප දැක්කහම එහෙම තමයි හටගන්න ඕනි මානසිකව ධර්ම සංඥාවට එන්න. එතකොට ශුද්ධාෂ්ටකයට අපි තණ්හා කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැහැ. ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ. නම් කවුරු හරි රූපයක් අපි දකිනකොට ප්‍රිය වේවා අප්‍රිය වේවා ඒ රූපෙහි මේ පණ තියෙන සත්වයක් නම් ජීවිතීන්ද්‍රිය තියෙන සත්වයක් නම් අපි හිතන්න ඕනේ මොනවද? මෙතන තියෙන්නේ සුද්ධාස්තකයක් පමණයි සාදු කියන්නේ. තවත් බෙදන්න පුළුවන්. මෙතන තියෙන්නේ නාම රූප දෙකක් පමණයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම සංඛ්‍යාත නාම ධර්ම ටිකත් අටවිසි රූපයේ සඳහන් වන ඔය කියන සුද්ධාෂ්ටක රූප කලාප ටිකත් මෙන්න මේ නාම රූප දෙකක් පමණයි. ඒ නාම රූපවල විපරිණාමයත් එක්ක විපරීත භාවයත් එක්කලා අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එහෙනම් අපි හිතමු යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අපට බයිනෝ නින්දා කරනෝ අපහාස කරනෝ ප්‍රශංසා කරනෝ ගෞරව දක්වනෝ. එතකොට දැන් ආකාර දෙකක් නින්දා අපහාස අලාභය සාදී අපිට යම්කිසි කෙනෙක් කරනවා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. එතකොට අපි හිතන්නේ මොකද්ද? සාමාන්‍ය කල්පනාවෙන් හිතන්නේ අනේ මට බයිනව නේද, මට නින්දා කරනව නේද, මට අපහාස කරනව නේද කිය කියා අපි ශෝක කරනවා. ඒ අයෝනිසෝ මානසිකාරය නිසා. ඊළඟට ද්වේෂී උපදව ගන්නවා ඒ අසවල් කෙනා කෙරෙහි. හැබැයි අපිට ධර්ම සංඥාව උපදව ගන්න පුරුදු නම් මෙතන බනිනවා කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? මේ නාම රූප දෙකක් සුද්ධාෂ්ටකයක් සතර මහා ධාතු ගොඩක්. මෙතන මේ නාම රූප දෙක විපරීන ස්වභාවයක් විපරිණාමීය ස්වභාවයක් විපරීත ස්වභාවයක් මෙතන මේ හට අරන් තියෙන්නේ. ඒ නිසා මෙතන මේ පුද්ගලයෙක් ආත්මයක් නැහැ. මේ නාම රූප දෙකක් නටනවා, මේ නාම රූප දෙකක් දඟලනවා, මේ නාම රූප දෙකක් මොකද වෙන්නේ? රසායනික ක්‍රියාවලියක ඉදිරිච්චරයි තියෙන්නේ. අනේ මට බැන්න නේද, මට බැන්න නේද කියලා අඬන්නේ වැළපෙන්නේ රණ්ඩු වෙන්නේ යන්නේ නැහැ. ඊළඟට ප්‍රශංසා කරනකොට ඇලෙනවා, ඇලෙන්න දෙයක්වත් නැහැ. ඔන්න බලන්න නේද මනසේ ස්වභාවය. දැන් ධර්ම සංඥාවෙන් ගන්නට ඕනි. එදිර පින්වත්නි, ඔන්න ඇස සංවර කර ගැනීම. චක්කුණා සංවරෝ සාදු.
දැන් ඇස සංවර කර ගැනීම යහපත් සාදු කියන්නේ යහපත් හොඳයි එතකොට එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලේහි චක්කු ඉන්ද්‍රිය සංවර කර ගැනීම කොයිතරම් වටිනවද පින්වත්නි ඒ ඇස සංවර කර ගැනීම අපිට බොහෝම සැප පිනිස පවතිනවා කියන එක සම්මා සම්බුදුරජාන් වහන්සේ අනුදැන වදාලා බලන්න කොච්චරනම් වටිනවද කියලා නේද එහෙනම් ධර්ම සංඥාවෙන් තමයි අපි ගන්නට ඕනේ ධර්ම සංඥාවෙන් ගන්නට ඕනේ ධර්ම සංඥාවෙන් නොගත්තොත් මොකද වෙන්නේ ධර්ම සංඥාවෙන් නොගත්තොත් අපේ ඉන්ද්‍රිය සංවර සීලය දියුණු වෙන්නේ නැහැ දැන් ඈත අතීතයේ අපේ අනුරාධපුරයේ එක අවස්ථාවක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ අට්ටික සංඥාවෙන් භාවනා වඩන ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ මහමග වඩිනකොට තරුණ යුවලක් අමනාප වෙලා ස්ත්‍රී පුරුෂයන් දෙන්න අඹ සැමියු දෙන්න අර ස්ත්‍රිය තමන්ගේ මව් ගමට ගියා යනවා ස්වාමින් වහන්සේ අතරමඟ මුණ ගැහුණා තරුණ ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ දැකලා අර තරුණ කාන්තාවට රාගසිතක් ඇති වුණා අනේ ලස්සන හැඩ ඇති තරුණ හාමුදුරු කෙනෙක් කොක් හඬලා හොඳට hina වුණා දත් ඇට පේලිය පේන විදියට දසන් දක්වා හඬලා hina වුණා අර hina වෙන්නේ අමුතු විදියට මායං දාලා අන්නේ ඒ මායං කීයක් තියෙනවද 64ක් විතර තියෙනවලුනේ අන්නේ එහෙන් දන්ත මායමක් දාලා hina වුණා කටකුණින් හැබැයි සද්ද කරලා දත් ඇට ටික එළියට දමලා ඒකෙන් දත් ගලෝල දාලා නෙවෙයි දසන් දක්වා hina වුණා ඉතින් අර ස්වාමින් වහන්සේ ධර්ම සංඥාවෙන් උන්නේ උන්වහන්සේ දත් ඇට ටික විතරයි අරමුණු කළේ අට්ටිහි 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 අට්ටිං ඇට 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 සංඥාව රාගසිතක් උපන්නේ නැහැ ඉතින් උපාසකම්මගේ හිත හාමුදුරු කෙරේ තිබුණාට හාමුදුරුවන් වහන්සේගේ හිත ධර්මයේ තිබුණේ බලන්න වෙනස හිත ආරක්ෂා වුණා ටික වෙලාවකින් ස්වාමි පුත්‍රය ඇවිල්ලා අහනවා දුවගෙන කලබලේ අනේ හාමුදුරුවනේ මෙතනින් ලස්සන රුව ඇති කාන්තාවක් එහෙම ගියාද අනේ කාන්තාවක් නම් කොහම වුණත් ඇට සැකිල්ලක් නම් මේ පැත්තෙන් දුවගෙන ගියා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා සාදු කියන්නේ එහෙනම් උන්වහන්සේ දැක්කේ කොහොමද ඇට සැකිල්ලක් තමයි දුවලා තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි ඇට සැකිල්ලක් ඉතින් බලන්න පින්වත්නි මේ මනස සංවර කරගත්තම ධර්ම සංඥාව දියුණු කරගත්තාම ඉන්ද්‍රිය සංවරය ඇති වුණාම අපේ හිත සකස් කරගන්න කුයිතරම් පහසුද එහෙනම් දැන් ප්‍රාතිමොක්ෂ සංවර සීලය ගැන කිව්වා ඉන්ද්‍රිය සංවර සීලේහි ඇස චක්ඛුඉන්ද්‍රිය හරහා අපි කොහොමද ඇස සංවර කරගන්නේ කියන කාරණේයි විස්තර කළේ සාදු පියන් එහෙනම් කනත් නාසයත් දිවත් කයත් මනසත් ඔය විදිහටම තමයි සංවර කරගන්නට ඕනේ ඊළඟට තුන්වෙනි කාරණේ ප්‍රත්‍යසන්නිසෘත සීලය මොකක්ද ය ප්‍රත්‍යසන්නිසෘත සීලය කියලා කියන්නේ සිව්පසය පිළිබඳව සෑහීමට පත්ව ධර්ම සතුටෙන් වාසය කරමින් ඒ ශික්ෂාව ආරක්ෂා කර ගැනීම මොනවද සිව්පසය කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස සිවුරු පිරිකර කුටි සේනාසන ඊළඟට දාන වස්තුව බෙහෙත් එහෙත් ඖෂධ ඔය හතරනේ මෙන්න මේ සිව්පසයේ දැහැමින් සෙමින් ලබා ගනිමින් අපීචතා මහීචතා පාපීචතා කියන බැහැර කටයුතු ධර්මයන්ගෙන් බැහැර වෙලා අල්පේචසා සන්තුටිතා සුභරතා කියන ගුණයන්ගෙන් යුක්තව භික්ෂුන් වහන්සේලා සිව්පස පරිහරණය කරමින්
ලදදීන් සතුටු වෙමින් අත්‍රිත්‍යතාවයෙන් තොරව කොයිතරම් ලැබුණත් මදි කොයිතරම් ලැබුණත් මදි මටම කියලා හිතන්නේ නැතුව ධාර්මිකව ලැබෙන සිව්පසය භුක්ති විඳින්මින් ශික්ෂාව රැකීම සාදු කියන. එතර පින්වත්නි මෙතනදී විශේෂයෙන්ම සිව්පස පිළිබඳව කියනකොට පරිභෝග ක්‍රම පහක් තියෙනවා. ඉන පරිභෝග, තෙය පරිභෝග, අනන පරිභෝග, දායජ්‍ය පරිභෝග, සාමි පරිභෝග කියලා පහක්. ඉන පරිභෝග කියලා කියන්නේ ඉන කියලා කියන්නේ ණය. ඉන පරිභෝග කියලා කියන්නේ සිල්වත්ව වාසය කරනවා ප්‍රත්‍වේක්ෂා කරන්නේ නැතුව සිව්පස භුක්ති විඳිනවා. එහෙනම් සීලය ප්‍රමාණවත් නැහැ. සීලේ පිහිටා හිට සිල්වත් වෙලා චීවර පින්දපාත සීනාසන ගිලම්පස කියන සිව්පසය ප්‍රත්‍වේක්ෂාවෙන් පරිහරණය කරනවා. දැන් චීවරයක් පෙරෙව්වත් පරිහරණය කරත් පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යනාදි වශයෙන් මේ සිවුර පරිහරණය කරන්නේ සිහියෙන් හා නුවණින් කුමක් සඳහාද අවැසි සුලං සීතල මැසිමදුරු පීඩාවන්ගෙන් මේකය සුරක්ෂිත කරගෙන ආරක්ෂා කරගෙන හිරිකෝපීන පටිච්ඡාද නැත්තං විලිවසා ගැනීම වශයෙන් ලැජ්ජා බය ඇතුව මේ පරිහරණය කරමි ඒ සඳහා ආන බලන්න ප්‍රත්‍වික්ෂ කරන්න ඒව ධාතු වශයෙන් මානසිකාර කරමින් මෛත්‍රී සිත උපදවගෙන දායකය කෙරෙහි පූජා කරපු චීවර පරිහරණය කරන්න ඕනේ දානේ එහෙමයි පරිහරණය කරන්න ඒ වගේම ගිලම්පස කුටිසෙනසුන් ඔය විදියට වර්තමාන ප්‍රතිවේක්ෂාව ඒ වෙලාවෙත් කරන්න ඕනි අතීත ප්‍රතිවේක්ෂාවත් කරන්න ඕනි සාදු කියන්න ඔය විදියට සිව්පස ප්‍රතිවේක්ෂා කරමින් ශික්ෂාව ආරක්ෂා කරගෙන සිව්පස පරිහරණය කරනවා නම් අනන පරිභෝගය ණය නැති පරිභෝගයක් බවට පත් වෙනවා ඉන පරිභෝගයේ කියන්නේ සිල්වත්ව ඉන්නවා ප්‍රත්‍වේක්ෂා නොකට පරිහරණය කරනවා තෙය පරිභෝගයේ කියන්නේ හොරාට ගත්තා වගේ හොරකම් කරලා පරිහරණය කළා වගේ ඒ කියන්නේ දුස්සීලව ඉඳගෙන ප්‍රත්‍වේක්ෂා නොකට සිව්පස පරිහරණය කිරීම ඊළඟට සාමි පරිභෝගය හා දායජ්‍ය පරිභෝගය දායජ්‍ය පරිභෝගයේ කියන්නේ දායාදයක් වශයෙන් අයිතියක් වශයෙන් පරිහරණය කරනවා එනම් මේ ශාසන සිව්පසේ අයිතිකරුවා කවුද? ස්වාමියා කවුද? ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ නිසයි මේ ස්වාමින් වහන්සේලාට මේ වසර 2000 ගාණක් තිස්සේ ඔබ වඳින්නේ. සිවුරු පුදන්නේ, දම් පුදන්නේ, කුටිසෙනසුන් හදලා පූජා කරන්නේ. ගිලම්පස බෙහෙත්තේ ඖෂධ පූජා කර කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසයි. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි ආදී යටමාර්ග ඵලලාභී ආර්යත්වයට පත් වුණු. සෝවාන් ආදී ආර්ය ඵලයන්ට පත් වුණු සාමින් වහන්සේලාට දායාදයක් වශයෙන් තාත්තගේ වත්කම් තාත්තගේ දේපොළ දරුවන්ට අයිතිය නිරායාසයෙන් ලැබෙනවා වගේ ආර්ය භූමියට පත්වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලාට දායාදයක් වශයෙන් හිමි වෙනවා. ඒකට කියනෝ දායජ්‍ය පරිභෝගය සාදු කියන්නේ. සාමි පරිභෝගය කියන්නේ ස්වාමි කොට තමන් ස්වාමියා වෙලා. ඒ කියන්නේ සියලු කෙලෙස් නසලා අරිහත්වයට පත්වීම. එනම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණායින් පස්සේ සාමි පරිභෝගයේ සිව්පසය. ඒතර ණයක් නැහැ සම්පූර්ණයෙන් ණයෙන් නිදහස් වුණා. ණයක් නැහැ. ඔය විදියට පින්වත්නි ප්‍රත්‍ය පිළිබඳව පිළිපැදිය යුතුයි. එහෙමනම් ඔය සිව්පස පරිභෝගයේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය මැනවින් ආරක්ෂා කරගෙන සීල සම්පදා ආරක්ෂා කරගෙන
අනන පරිභෝගය දායජ්‍ය පරිභෝගය සාමි පරිභෝගය ඇතුව වාසය කිරීමයි ඊතාම පිරිසිදු ප්‍රත්‍යසන්නිසිත සීලය ඊළඟට අවසාන කරුණ ආජීව පාරිශුද්ධ සීලය මොකද්ද වචනය ආජීව පාරිශුද්ධ සීලය ජීවත් වීම සුද්ධව ගත කිරීමයි සීල ශික්ෂාදී පිරිසිදු භාවයටපත් වෙලා දැහැමින් සෙමින් ලැබෙන සිව්පසයක් පරිහරණය කරමින් සීල සති සමාධි භාවනා වඩමින් වාසය කිරීම එනම් භික්ෂුන් වහන්සේලා විසින් මෙන්න මේ ආජීව පාරිශුද්ධය කෙසේ කටයුතුද කියන එක බුදුරජාණන් වහන්සේ මැනවින් දක්වලා තියෙනවා දැන් සමහර වෙලාවට සිව්පසේ අපට දායක දායිකාවන් නොඑක් නොඑක් අරමුණු ඇතුව පූජා කරනවා සමහර වෙලාවට හිතවත්කම් නිසා යාළුකම් නිසා උදව්පදව් වශයෙන් ඔහොමම තියෙනවා හැබැයි අපට ඕන ඕන හැටියට ඒ සිව්පස පරිහරණය කරන්න අවසර තියෙනවද අවසර නැහැ දැන් සමහර වෙලාවට ගිහි අය සතුටු කරවලා සමහර ඇතම් භික්ෂුන් වහන්සේලා සිව්පස ලබා ගන්නවා බුද්ධාදී උතුමන් වහන්සේලා පිළිකුල් කරපු විදිහට සමහර ඇතම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා ගිහි දායකයව සන්තෝෂ කරනවා එක එක පුංචි පුංචි උපක්‍රම යොදලා ඒ දායකයාගේ පුංචි දරුවෝ ඉන්නෝ නම් එයාලා වඩා ගන්නවා ඔලු අත ගන්නවා හුරතල් කරනවා එහෙම හුරතල් කළා ආදරය දක්වලා අර දායකයාගේ හිත හාමුදුරුවන් වහන්සේගේ පැත්තට නම්ම ගන්නවා හාමුදුරුවෝ පැත්‍ර නම්ම ගත්තම අරමෝඩ දායකයත් දෙයි අනේ බලන්න මගේ හාමුදුරුව කොච්චර නම් අපේ දරුවන්ට ආදරේද දෙන්න ඕනේ තවත් වැඩි පිරිකරක් කියලා වැඩියෙන් යමක් පූජක ඒක ආධර්මිකයි ඊළඟට දායකයන්ගේ පණිවිඩ හුවමාරු තැපැල් සේවයේ දෙනවා මඟුල් කපුකම් කරනවා අනේ හොඳ තැනක ගෑනු ළමයෙක් ඉන්න ඔය අපේ දායක මහත්තයෝ ඔයයිගේ පුතාට හොඳයි මම මේ මංගල්‍ය කතා කරන්න කියලා මඟුල් කපුකම් කරනවා එහෙම කර ලැබෙන යමකින් ජීවත් වෙන්න බලනවා. ඒ වගේ අය ඉන්නවා. තෙල් බෙහෙත් විකුණලා පලාපල කේන්දර ආදිය මුදලට ආදී ඒ නොඑක රැවට්වීමේ අදහසින් කරලා. ඔය විදිහට බලන්න නේද? සමහර වෙලාවට දායකයව අනවශ්‍ය විදිහට පහදව ගන්නවා. ඒ කියන්නේ තමා තුල නැති සීලය, තමා තුල නැති සමාධිය, තමා තුල නැති ප්‍රඥාව, සතිය සමාධිය උත්තරීය මනුස්ස ධර්ම පවා දැන් අද ලෝකයේ ගොඩක් දකින්න තියෙනවා හරියට රහතන් වහන්සේලා පහළ වෙලා හරියට මාර්ගඵලලාභී අය පහළ වෙලා අද වර්තමානයේ ඉතින් ජනතාව ගිහි ජනතාව අනේ කොච්චර දෙයක්ද කියලා අර ප්‍රලාප රහතන් වහන්සේලාට සිව්පසේ පූජා කරනවා ඉතින් පූජා කරන කෙනාට පින තියෙනවා හැබැයි අර තමන් තුල නැති උත්තරීය මනුස්ස ධර්ම දැක්වීම නිසා අර භික්ෂුන් වහන්සේ ආජීවයේ අපිරිසිදු බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අන්න ඒ අධාර්මික 21 අනේසන කියලා තියෙනවා. අනේසන 21ක්. අන්න ඒ 21 අනේසන ධර්මයන්ගෙන් ඈත් වෙලා ධාර්මිකව දැහැමින් සෙමින් ලැබෙන සිව්පසය පරිහරණය කරමින් ජීවත් වීම පවත්වනවා නම් ආජීව පාරිශුද්ධ සීලය කියලා සඳහන් වෙනවා. ඉතින් ශික්ෂාව මැනවින් ආරක්ෂා කරන්න අපි සැදී පැහැදී වෙන් වී වාසය කරන්නට ඕනේ සාදු කියන්නේ. එතකොට අතීතයේ පින්වත්නි කොයිම් තරම් මේ ශික්ෂාව මේ සාමින් වහන්සේලා ආරක්ෂා කරාද කියතොත් ජීවිත පරිත්‍යාගයෙන් සිල් ආරක්ෂා කළා තියෙනවා. ඒ කාලේ දඹදිව මහා වත්තනී කියලා මහා වනාන්තරයකදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණා හොරමුලකට මේ සොරමුලකට අහු වුණා මහා වත්තනී කියන වනයේදී මීළඟට මේ ස්වාමින් වහන්සේ දැන් වනාන්තරයේ පියමන් කරලා ගම්මානෙට වඩින්නේ දැන් මේ හොරුන් දැක්කා ඊළඟට මේ හාමුදුරුව ගිහින් ගම්මුන්ට කිව්වොත් මොකද වෙන්නේ ගම්මුන් මේ කැලෑව මැදින් යන්නේ නැහැ එතකොට අපට බඩු පැහැර ගන්න බැරි වෙනවා ඒ හින්දා මේ හාමුදුරුවන්ව ගැට ගහන්න ඕනේ කියලා අමු වැල්පටවල් වලින් මේ හාමුදුරුන්ගේ අතපය ගැට ගහලා ගහට තියලා බැඳා
මේ ස්වාමීන් වහන්සේ තරමක ජව සම්පන්න භික්ෂුවක්. ඉතින් උන්වහන්සේට තිබුණා මේ අමු වැල් සිඳ බිඳ දාලා. උන්වහන්සේට අමු වැල් ටික කඩාගෙන යන්න වඩින්ද. නමුත් උන්වහන්සේ කල්පනා කළා එහෙම නෙමෙයි. මේ අමු වැල් කැඩීම භූතගාම පචිතයවත. එනිසා ජීවිතේ නැති වුණත් මං මේ අමු වැල් කඩාගෙන සිකපද බිඳ ගන්නෙ නෑ. සීලය බේද කරගන්නේ නැහැ කියලා දින හතක් බිම වැතිරිගෙන හිටිය ආහාර පාන නැතුව හැබැයි උන් වහන්සේ ඒ දින හත අවසන් වෙනකොට විදසුන් වඩා අනාගාමි ඵලයට පත්වී වදාලා සද්දින අවසන් වෙනකොට කලුරිය කළා සුද්ධාවාස භවතලයේ පහළ වී වදාලා අන්න ශික්ෂාව ආරක්ෂා කරගත්ත හැටි පින්වත්නි එවගේම අපේ රටේ ලක්දිව ඉතාම පුණ්‍යවන්ත ඥානවන්ත ප්‍රඥාවන්ත ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේත් වනාන්තරයේ මැදදී හොරමුලකට අහු වෙලා රසකිඳ වැල් වලින් මේ ස්වාමින් වහන්සේ යටපය ගැට ගැහුවා රසකිඳ වැල් කඩන්න පුළුවන් නමුත් උන්වහන්සේ රසකිඳ වැල් බිඳගෙන කඩාගෙන ගියේ නැහැ උපසම්පදා ශික්ෂාවේ ඉන්නේ එනිසා සිකපදයේ බිඳුනොත් පචිතය අවතක් වෙනවා. අවතක් වෙලා ජීවත් වෙලා මිය ගියොත් සසර දුකට වැටෙන්න වෙනවා. අවතෙන් දුකටපත් වෙන එක මහා බයක් ලෙස සලකලා ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ වැල් නොබිඳ ඉන්න මොහොතේදී ලැබුගින්නක් හටගත්තා. ගින්දර පැතිරීගෙන පැතිරීගෙන තමන් වහන්සේ ඉන්න ඒ ස්ථානයේ දක්වා ගින්න පැතිරුණා. මේ ගින්නට ස්වාමින් වහන්සේ අසු වෙලා දැවෙන කොටත් උන්වහන්සේ සිහි කළේ මේ දුස්සීල භාවයට පත් වෙලා අවීචි මහ නිරේට වැටෙනොත් එහි තියෙන ගිනිදල් මීට වැඩිය දුක් සහිතයි පරුසයි කටුකයි දරුණුයි එනිසා මං මේ වැල් බිඳ ගන්නෙ නෑ කියලා උන්වහන්සේ ගින්නෙන් දැවි දැවි විදසුන් වඩා සෞකලෙස් නසා අරිහත්වයට පත්ව අමා මහ නිර්වාණ සුවේ සාක්ෂාත් කළා. උන්වහන්සේ දීඝ භානක ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් ස්වාමින් වහන්සේලාට ඒ මృత ශරීරය තමයි මුණ ගැහුනේ. බලන්න දැවිලා ගියා. නමුත් උන්වහන් සංසාරෙත් දවාගත් සම්පූර්ණයෙන්ම සසර කෙලෙස් ගිනි දවලා අරිහත්වයටම පත්වී වදාලා සාදු කියන්න. උන්වහන්සේ රසකිඳ වැල් කඩාගෙන ගියේ අන්න බලන්න විදර්ශනා වඩලා රහත් වෙච්ච හැටි පින්වත්නි ඉතින් ඒ නිසා උන්වහන්සේලා සීලය රැකලා සීලය ගැන සතුටු වෙලා සීල ආවර්ජණය කරලා එයින් හටගත් ප්‍රීතිපස්සද්දය මුල් කරගෙන හිත එකඟ කරගෙන සීල සම්පදා සමාධි සම්පදා ප්‍රඥා සම්පදා සංඛ්‍යාත අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබුණා. ඒ නිසා කිකීව අණ්ඩං චමරීව වාලදින්. එනම් කිරල මව ජීවිත පරදුවට තබා බිජුවට රකින්නවා වගේ චමරීව වාලදින් සෙමර මුවා දිවි පරදුවට තබා වලිගේ රකින්නවා වගේ පියංව පුත්තං ප්‍රිය වූ මනාපූ එක පුත්‍රයෙකු රකින මවකසේ නයනංව ඒකකං එක ඇසක් ඇති අයකු ඒ ඇස යම්සේ රකිනෝ වගේ අපිදු අපි සමාදන් වැවාසය කරන මේ සීල ශික්ෂාව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගන්නෙමු කියන අදහස් ඇතිවෙන්ට ඕනි. එනිසා තුල්ලොවක් සනසා වදාළ අංගීරස සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වෙලා ඔබ අප හැමදෙනා කෙරෙන්ම මහත් වූ කරුණාවෙන් වදාළ මහා ප්‍රඥා ඕභාසයෙන් අවබෝධකට මේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය දෙවි මිනිසුන් සහිත ලෝක සත්වයාට පතන මහා කරුණාවෙන් දේශනාකට වදාලා ඒ අමෘත ධර්මය අපේ ජීවිත තුල පදිංචි කරගෙන ධර්මයෙන් අපේ ජීවිත සනසාගෙන මෙලව සැනසීම පරලොව සුගතිය සාන්ත අමා මහ නිවන
साक्षात कर घनीमतम हेतु वेवा वासनाम वेवा किन अदास ऐतिकर गाने टूनी ये में अदास ऐतिकर गने सुलुवेला वक मनसिकारी ही ये दिमु साधु पियान नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एमागे स्वामी यो भाग्यवत्तु अरियत्तु सम्मा सम्बुद्ध रजानन वंस उपवहंसेगे अनंत सील समाधि प्रज्ञायन अनंता परिमित गुणयत मागे नमस्कार विवा स्वामीनी बुदुरजानन्वंस मागे मिम सिल्वन जीवितय पूजा करमि पूजा विवा सो भगवा इति पि अरहं अरहं वत सो भगवा ए मागे स्वामीयो बुदुरजानन वंसे सियालो केलेसं दुरुकल बैविं अरहं नम वनसेक अरहं नम वनसेक संसार चक्र यागे अरसिंदलु बैविंद ससर दुख गिन दिन नितर दुख पैतिरन सतर अपा उपतिं सद अटम अत मिदी लो तुरु स्वयं पिरिसिंदु गुण संतान पहालकल रहासिनिदु पापयक नेति बुदुरजानन वंसे अरहं नम वनसेक अरहं नम वनसेक अरहं नम वनसेक सो भगवा इति पि अरहं अरहं वत सो भगवा तं भगवं तं अरहंतं शरणं गच्छामि तं भगवं तं अरहंतं शिरसा नमामि मागे बुदुरजानन वहंसे अरहन्नम वनसेक अरहन्नम वनसेक अरहन्नम वनसेक सिहिं अरहं गुणय वडमु